පොළොන්නරුවේ තමයි මම්මගේ මංගල දේශපාලන ගමන පටන් ගන්න ඒ අද ජීවිතේ පළවෙනි වතාවට මම දේශපාලන වේදිකාවකට නැග්ගේ අද ඒ වෙන මුකුත් හින්දා නෙමේ මේ රට වෙනුවෙන් අපි අරගල කරේ ඒ රාජපක්ෂ හොරු එලවන්න එහෙම නැතු මේ රටේ එන එන නායකයව එලවන්න නෙමෙයි අපි අරගල කරේ අපි හැබැයි කියපු දේ කරා එදා අපිත් එක්ක මුළු ඔක්කොම එකතු වුණා ඒ අරගලේ නිසා තමයි අද මෙහෙම හරි රට පොඩ්ඩක් හරි බේරුනේ හැබැයි මෙහෙම බේරලා හරියන්නේ නැහැ අපි මේ රට සම්පූර්ණයෙන් බේරගන්න ඕනේ නේද ඒ හොරු ටික ඉතුරු ටිකත් එලවන්න ඕනේ නේද එහෙමනම් මම කියන අවංකවම මගේ හිතට දැනෙන උත්තරේ මම විශ්වාස කරනවා මේ නායකයා මේ රට අනිවාර්යයෙන්ම දුප්පත් පොසත් බේදකින් තොර සියලු මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් රටක් බවට පත් කරන එකම නායකයා කියලා. එදත් ලැහැල්ලුවා මේ රටේ. එදත් උන්ගේ විමුක්තිය කියලා පොඩි කණ්ඩායමකගේ විමුක්තිය හොයාගෙන තරුණ ළමයි ටික පාරට ඇදලා දාලා මන්දකර ලාල්කාන්ත කියන සහෝදරයා කියනවා ඩෙන්ටි කාඩ් හොරගම් කරාලු ඩෙන්ටි කාඩ් බලෙන් ගත්තලු ඩෙන්ටි කාඩ් දුන්නේ තියුම මැරවලු එහෙම තමයිලු දේශප්‍රේමී සටනක විදිහ එදා දේශප්‍රේමී සටනට ඉඩ දුන්නා නම් මේක අර ඉතියෝපියාවක් වෙන්නේ එදා ඒක මර්ධනය කරා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කරේ ඒ මිලේච්ඡත්වය මර්ධනය කරපේක එදා එහෙම නොකර තිබුණා නම් අද මේක සෝමාලියාවක් වෙලා ඉවරයි දැන් ඒ උන්ට හොඳයි මරන්න මර්ධනය කරපු මිනිහ මිනිස්සයම මිනි මරුවා කියලා ලේවල් ගන්න ඒගොල්ල තමයි ඒ සියලු මරණ වලට වග කියන්න ඕනේ තරුණ ළමයින්ව පාළට ඇද්දී කීප දෙනෙක්ගේ විමුක්තිය වෙනුවෙන් සජිත් මහත්තයා එම කෙනෙක් නෙමෙයි සජිත් මහත්තයා මේ රටේ සියලු දෙනාගේ සැනසීම වෙනුවෙන් සමගිව එකට එකතු වෙලා කටයුතු කරන්න උත්සාහයක් යෙදෙන හැමෝටම හැමෝගෙම මුහුණට හිනාවක් ලබා දෙන්න උත්සාහ කරන ඉතාම හොඳ මිනිසෙක් මන් දැක්කා එක මම මාව හිරේ දාපු වෙලාවේදී මාව බලන්න ආව හැබැයි අන්තිම කාලේ මගෙන් වැඩිපුරම බැඳුන් එහෙම සජිත් මහත්තයා මන් බැන්න මන් මෙසේජ් සදා බැන්න බැන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි සර් මේක බාර ගන්න මේක බාර ගන්න මේක බාර අරගෙන මේක ගොඩ දාමු හැබැයි ඒ හැම වතාවකම මට එවලා තිබ්බා නෑ මට හොරු එක්ක හිට ගන්න බෑ කියලා